මාධ්‍යවේදී හිතවතුනි, ආදරණීය සහෝදරවරුනි, අද දවසේදී මේ මාධ්‍ය සාකච්ඡාව සයිටම් විරෝධී සිසු ජන ව්‍යාපාරේ නමින් අන්තර්විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය බල මණ්ඩලයේ වගේම මේ සංවිධාන ඒකාබද්ධ වෙලා මේ මාධ්‍ය සාකච්ඡාව කැඳවන්නේ මාලබේ සයිටම් හොරුපාදි කඩය අහෝසි කරනු කියන සරන් පාඩය යටතේ. මීට පෙර අවස්ථා කිහිපයකදී විවිධ මට්ටමින් මෙතන අද නියෝජනය කරන සංවිධාන මේ මාලබේ සයිටම් හොර උපාධි කඩය අහෝසි කිරීම සඳහා වන විවිධ සරන් පෙරමුණුවල අරගල කරපු, එවෙනුවෙන් තමන්ගේ මතය ඉදිරිපත් කරපු සක්‍රියව දායකත්වය දක්වපු පිරිස්. ඉතින් අද දවසේදී අපි පහුගිය කාල සීමාව ඇතුළත සාකච්ඡාවට කීපයකින් අනතුරුව ඇතැම් ක්‍රියාමාර්ග ප්‍රමාණයකට සම්බන්ධ වීමෙන් අනතුරුව අද දවසේදී සයිටම් විරෝධී සිසු ජන ව්‍යාපාරය නමින් මේ ඉදිරි වැඩකටයුතු සංවිධානය වීම සහ අපේ ඉදිරි වැඩසටහන මොකක්ද කියන කාරණය පිළිබඳව අදහස් දැක්වීම සඳහා තමයි අද දවසේදී මේ මාධ්‍ය සාකච්ඡාව කැඳවන්නේ. මුලින්ම මම මතක් කරන්නම් අද දවසේදී මෙතෙන්ට සම්බන්ධ වෙලා ඉන්න, මෙතනින් එහාට අදහස් දක්වන සංවිධාන වගේම තමයි අද දවසේදී මෙතෙන්ට සම්බන්ධ වීමට නොහැකි සංවිධාන කීපයකුත් ඉදිරියේදී මේ වැඩකටයුතු සඳහා සම්බන්ධ වෙනවා. එනු මම නම් වශයෙන් ඉදිරිපත් කිරීමක් කරන්නම් මේ අද දවසේදී මේ මාධ්‍ය සාකච්ඡාව සහ මේ සයිටම් විරෝධී සිසු ජන ව්‍යාපාරය සඳහා සම්බන්ධ වෙන බවට තමන්ගේ අදහස ප්‍රකාශ කරපු සංවිධාන මා ඔබට සඳහන් කරන්නම්. එනුව මෙතන අද දවසේ මෙතන අදහස් දක්වන්නේ නැති සංවිධාන කීපයකුත් මේ අතර තියෙනවා. එක්සත් කම්කරු සම්මේලනය, ලංකා වෙළඳ කාර්මික හා පොදු කම්කරු සංගමය, ලංකා ගුරු සංගමය, ලංකා ගුරු සේවා සංගමය, ස්වාධීන ලංකා ගුරු සංගමය, ප්‍රගති ගුරු සංගමය, ඒකාබද්ධ ගුරු සේවා සංගමය, නිදහස් වෙළඳ කලාප පොදු සේවා සේවක සංගමය, තටාකාංගන සේවක සංගමය, කම්කරු වර්ගල මධ්‍යස්ථානය, සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, සමස්ත ලංකා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, දන්ත ශල්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, දුම්රිය සේවක සංගමය, මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනය, ප්‍රැක්සිස් සාමූහිකය, අලුත් පරපුර, රජයේ මුද්‍රණ ශිල්පීන්ගේ සංගමය, වතු සේවා සංගමය, තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය, දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය, ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය, ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, ධීවර සංවිධාන එකමුතුව වගේම පුද්ගලයන් විදිහට සම්බන්ධ වෙනවා ආචාර්ය ප්‍රිමාල් ප්‍රනාන්දු, ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි, එවැගේම මහාචාර්ය සුමනසිරි ලියනගේ කියන මෙන්න මේ සංවිධාන සහ බහුජන සංවිධාන වෘත්තීය සමිති, එවැගේම තමයි සිවිල් ක්‍රියාකාරකින් විදිහට මේ මාලබේ සයිටම් විරෝධී සිසු ජන ව්‍යාපාරයේ සමග සම්බන්ධ වෙලා ඉදිරියේදී ඊට එරෙහි අරගලයට සක්‍රීයව දායක වෙනවා. එවැගේම තමයි අපි මතු කළ යුතු කාරණා කිහිපයක් තියෙනවා. අද මේ ඒකාබද්ධ මාධ්‍ය සාකච්ඡාව කියන්නේ එකක් විතරයි. මේ මාධ්‍ය සාකච්ඡාවෙන් එහාට අපි හිතනවා මේ කාර්යභාරයේ තියෙන මහ පොළවේ. ඒක මේ ආණ්ඩුව මේ මාලබේ සයිටම් ඇතුළු මෙරටේ පහුගිය කාල සීමාව ඇතුළත අයිති නිල්ලල අරගල කරපු සියලු දෙනාට මෙරටේ ආණ්ඩුව පණිවිඩයක් දුන්නා. ඒ තමයි සාකච්ඡා කරලා එකඟතාවලට ඇවිල්ලා මේ ප්‍රශ්නවලට උත්තර ගන්න ආණ්ඩුව සූදානම් නැහැ. ඒ හින්දා උඹලා පාරට බහැපළලා කියලා කිව්වා. ඒ නිසා අපි දැක්කා පහුගිය කාලෙදී මේ අධ්‍යාපන ප්‍රශ්න විතරක් වෙනුවෙන් නෙවෙයි, මීතර මුල්ලේ මිනිස්සු, ඊට පස්සේ වරාය නගරය සම්බන්ධ ප්‍රශ්නේ, මේ වගේ විශාල ප්‍රශ්න ප්‍රමාණයක් සම්බන්ධයි. විශේෂයෙන් මේ ආණ්ඩුව ගෙනාපු අයවැයේදී කම්කරු නීති ලිහිල් කරපු එක, ETF EPF අරමුදල් සම්බන්ධ ප්‍රශ්නේ, විශ්‍රාම වැඩුම් සම්බන්ධ ප්‍රශ්නේ, මේ වගේ ප්‍රශ්න ගණනාවක් හින්දා මේ රටේ ජනතාවට, මෙතන ඉන්න මේ සහෝදරරුන්ට තමන්ගේ සංවිධාන හරහා අරගල කරන්න සටන් කරන්න සිද්ධ වුණා. තමන්ගේ බලවේගෙ මහපාරට කැඳවන්න සිද්ධ වුණා. ඒ වගේම තමයි අපි හිතනවා අද මේ මාධ්‍ය සාකච්ඡාව කැඳවෙන්නේ සයිටම් විරෝධී සිසු ජන ව්‍යාපාරයේ විදියට. කෙනෙකුට හිතෙන්න පුළුවන් ඇයි සයිටම් විරෝධී විතරක් වෙන්නේ කියලා. නෑ, අපි කියනවා බොහොම පැහැදිලි. අපි පහුගිය කාලේ මෙතන හිටපු සංවිධාන බොහෝමයක් එක්ක වැඩ කරා. අපි සියලු දෙනා එකතු වෙලා වැඩ කරා. විශේෂයෙන් අයවැය ආපු වෙලාවේදී, ඊට පස්සේ ආපු විවිධ මෙරටේ ජනතාවගේ අයිතීන් කප්පාදු කරපු වෙලාවල්දී අරගල කරා. හැබැයි අපි හිතනවා පහුගිය කාල සීමාව ඇතුළත මේ ආණ්ඩුව ක්‍රියා කරපු විදිය බොහොම පැහැදිලිව නව ලිබරල් ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන පාලන ක්‍රමයක් තමයි අරගෙන ගියේ. ඒක බොහොම පැහැදිලි. මොකද මාර්තු 31 වෙනිදා අපි පාගමන ගිය අන්තර්විශ්වවිද්‍යාල මණ්ඩලයේ විදිහට මෙතන ඉන්න සමහර සහෝදරුත් ඒ පාගමනට සම්බන්ධ වෙලා හිටියා. ඒ නිසා ඒ අත්දැකීම තියෙනවා ඒ සහෝදරුන්ට. අපි අරගෙන ගිය ප්‍රධාන සරණ පාඩයක් තමයි පාසල්වලින් මුදල් අයකරන එක නීතිගත කරන්න ගෙන ආපු 5/2015 චක්‍රලේඛය වහාම අහෝසි කරලා
පාසල්වලට මුදල් ප්‍රතිපාදනය වෙන් කරන්න කියලා. හැබැයි මෙරටේ ජනතාවට බොරු පොරොන්දු දීපු, මෙරටේ ජනතාවගේ ඉල්ලීම් කොල්ල කාලා, මෙරටේ ජනතාවගේ අයිතීන් ලබා දෙනවා කියන එකට පොරොන්දු දෙමින් ආපු යහපාලන ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ කතා කරපු ආණ්ඩුවට තාම බැරි වුණා මෙරටේ ජනතාවගේ, මෙරටේ අම්මා තාත්තගේ, මෙරටේ ගුරුවරුන්ගේ මේ සියලු දෙනාගේ ඉල්ලීම වෙච්ච මේ චක්‍රලියකේ අහෝසි කරලා පාසල් වලින් මුදල් අය කරන එක නවත්තලා පාසල් වලට මුදල් ප්‍රතිපාදනය වෙන් කරන්න මෙරටේ ආණ්ඩුවට තාම බැරි වුණා. ඒ නිසා බොහොම පැහැදිලි මෙරටේ ආණ්ඩුවේ වත්මන් ආණ්ඩුවේ අධ්‍යාපන ප්‍රතිපත්තිය තමයි අධ්‍යාපනයේ විකුණන එක. අපි දැක්කා රාජි සේනාරත්න සෞඛ්‍ය ඇමතිවරයා මැදිහත් වෙලා ඖෂධ අධිකාරියට විවිධ බලපෑම් කරා. වෛද්‍ය සභාවට බලහත්කාරය පාවිච්චි කළ විවිධ බලපෑම් කරන්න උත්සාහ කරා. මාලබේ සයිටම ආයතනය නීතිගතකරන කුමන්ත්‍රණ කරන එක සම්බන්ධයෙන් දෙපාරක් හිතුවේ නැහැ. ලැජ්ජාව ගැන හිතුවේ නැහැ. බොහොම එලිපිට ප්‍රසිද්ධිය පෙනී හිටිමින් අපි බොහොම පැහැදිලිව සමහර තොරතුරු පැමිණිලි පොලිස්පතිට දාපු පැමිණිල්ලක් තියෙනවා. ගිය අවුරුද්දේ දෙසැම්බර් පළවෙනිදා මාලබේ සයිටම ආයතන ඇතුළේ නෙවිල් ප්‍රනාන්දු ශික්ෂණ රෝහල ඇතුළේ වෛද්‍යවරු ප්‍රමාණයක් වැඩ කරනවා වෛද්‍ය සභාවේ ලියාපදිංචි අලුත් නොකළ. ඉතින් තාම ගත්ත ක්‍රියාමාර්ගයක් නැහැ. අර ව්‍යවස්ථාදායක සභාවෙන් පත් කරපු ස්වාධීන පොලිස්පතිවරයාවත් තාම ඒ ගැන කතා බහ කරලා නැහැ. ඉතින් එහෙනම් අපිට තියෙන ප්‍රශ්නේ තමයි මේවා කාට කියලාද විසඳන්න තියෙන්නේ. මේවා අපි තවදුරටත් කාටද කිව්ය යුත්තේ? මොකද ජනතාවගේ ආණ්ඩුවක් පත්ුනේ කියලා එයාලා කිව්වා. ඊට පස්සේ ඇවිල්ලා ජනතාවගේ අයිතීන් කප්පාදු කරද්දී මේවා කාටද කිව්ය යුත්තේ? ඒ නිසා තමයි අපි තීරණය කරේ දිනසීය ආණ්ඩුව ඉවර වෙන්නත් කලින් සරන් මගට බහින්න ශිෂ්‍යයට සිද්ධුණා. ඊට පස්සේ ක්‍රමක්‍රමයෙන් මෙරටේ කම්කරුවට, ගොවියට, දීවරයට මේ සියලු දෙනාට පාර බහින්න වෙන තත්ත්වයක් නිර්මාණය කරලා තියෙනවා. ඒ නිසා තමයි අද දවසේදී මේ විදිහට වෘත්තීය සමಿತಿ, කලා සංවිධාන මේ සියල්ල ඒකාබද්ධ වෙලා ඇවිල්ලා ඉන්නේ. මාළබේ සවිතේ මහෞසි කරන්න ඕන. මේකට උත්තරයක් ආණ්ඩුවෙන් දැන් දෙන්න ඕන කියලා. තැනට ඇවිල්ලා මේ අරගලයට බහින්න තීරණය කරලා තියෙන නිසා. ඒ නිසා අපි හිතනවා සයිටම් විරෝධී සිසු ජන ව්‍යාපාරයේ හැදුවා කියලා නමක් දාගෙන මාධ්‍ය සාකච්ඡාවක් ගත්තා කියලා මේ ප්‍රශ්නට උත්තර හම්බෙයි කියලා ලොකු හීනෙක මෙතන ඉන්න සහෝදරු කවුරුත් නැහැ. අපේ බලාපොරොත්තු තියෙන්නේ හෙට මේ ව්‍යාපාරේ හරහා මේක තව පුළුල් වෙන ව්‍යාපාරයක් බවට පත් කරන්න. මොකද සයිට මහෝසි කිරීම කියන්නේ ආණ්ඩුවේ ප්‍රතිපත්තිය වෙච්ච අධ්‍යාපන විකුණන ප්‍රතිපත්තිය අහෝසි කිරීම නෙවෙයි. ඒක ඉෂ්ට වෙනවා කියලා ලොකු හීනෙක අපි නැහැ. හැබැයි මාළබේ සයිටම් එකට ආණ්ඩුව කරන මැදිහත් වීම කියන්නේ හෙට දවසේදී තවත් උපාධි කඩ සිය ගණනකට මේ බිමේ ඉඩ විවෘත වෙනවා කියන එක. ඒ නිසා තමයි පහුගිය කාලේ මර්ධනයේ ගේන්න පාවිච්චි කරපු මර්ධනයේ ගේන්න හේතුවක් බවට පත් වෙලා තිබුණු අධ්‍යාපනයේ පෞද්ගලීකරණය කිරීමේ කටයුත්ත තමන්ම හදපු ධනේශ්වර පාලනේ ගෙනියන්නම හදපු නීති පාවිච්චි කරලා නීතිගත කරන නිඳිත උත්සාහයක මේ ආණ්ඩුව ඉන්නේ. ඒ නිසා අපි කියනවා දැන් මේක එපා කියන්න ඕන, ඔක්කොම එපා කියලා ඉවරයි. අපිට තියෙන ප්‍රශ්නේ තමයි තව කවුද මේක එපා කියන්න ඕන? තව කවුරු හරි මේක එපා කියන්න ඕන? ගුරු සංගම්, වෛද්‍ය සංගම්, ශිෂ්‍ය සංවිධාන, කලාකරුවන්, මේ සියලු දෙනා, සිවිල් ක්‍රියාකාරීන්, මේ සියලු දෙනා මේක එපා කියලා කිලිවරයි. අපි අහනවා මෙතන ඉන්න සංවිධාන වලට වඩා තව පුළුල් පෙරමුණක් අවශ්‍යද මාළබේ සයිටම හොසි කරන්න කියන්නේ? අපිට තියෙන ප්‍රශ්නේ ඒක තමයි. මෙතන ඉන්න සහෝදරවරු දැන් මේ ඒකාබද්ධ වීම වෙන්න කලින් ඉඳලත් තම තමන්ගේ සංවිධාන වලිනුත් කිව්වා මාළබේ සයිටම එකේ ප්‍රශ්නයක් තියෙනවා. අධ්‍යාපන විකුණනෙක් කරන්නේ සෞඛ්‍ය ශේෂ්ත්‍රයේ ඍජුවම මේක බලපෑම් සාගත බෙදයක් බවට පත් වෙනවා. සෞඛ්‍ය ඇමතිවරයාගේ මැදිහත් වීමෙන් එක බොහොම පැහැදිලිව අපිට පේන්න තිබුණා. අර ඖෂධ අධිකාරියේ ප්‍රධානීන් කියද්දි මේ ඖෂධ ලංකාවට ඕනේ නැහැ කියලා සෞඛ්‍ය ඇමතිවරයා කියනවා නැහැ මට ගෙන්නන්න ඕන කියනවා කියලා. එහෙනම් ඊළඟ හෙන්චයිටි එක හදාගන්නත් මේ පෞද්ගලික විශ්වවිද්‍යාල ආරම්භ කිරීමේ එක අරමුණක් බවට පත් වෙලා තිනවා. ඒ නිසා අපි කියනවා අපි මේකෙදි මතු කරන ප්‍රධාන කාරණේ තමයි දැන් තවදුරටත් ආණ්ඩුව නිහඬව ඉන්නවා නම් අපි දැන් එක පෙරමුණකට ඇවිල්ලා ආණ්ඩුවට උත්තරයක් දීලා තියෙනවා. අපි ඒකාබද්ධව යන්න තීරණය කරා. හෙට සටන තියෙන්නේ එකතු වෙලා යන දෙවන්ත අරගලය. ඒ නිසා මේ අරගලය තව ත්‍රීවෘ වෙනවද නැද්ද කියන තීරණය ගන්න ආණ්ඩුව කියලා අපි කියනවා. මොකද අපි පාර්ලිමේන්තුව බැස්සුව වෙන කවුරුත් නෙවෙයි. අපි ජනවාරි 21 වෙනිදා මෙරටේ ජනාධිපතිවරයාට ලිපියකින් ඉදනුම් දුන්නා. මෙන්න ඔබතුමාලා දින 100ක් හදිස්සිය කියලා යෝජනා ඉදිරිපත් කරනවා නම් අපේ රටේ ජනතාවට ප්‍රශ්න තියෙන ප්‍රශ්න කියලා ඉල්ලීම් 30ක ලිපියක් අපි යොමු කරා. අපි අද දවසේදීත් අද මේ මාධ්‍ය සාකච්ඡාව ගන්න වෙලාවෙදීත් අන්තර්විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ විදිහට ජනාධිපතිවරයාට ලිපියක් යොමු කරලා ආවේ මාළබේ සයිටම් පෞද්ගලික විශ්වවිද්‍යාලය සම්බන්ධයෙන් අපේ අදහස මෙන්න මේක. ඔබේ අදහස වහාම අපිට කියන්න කියලා. මේවා අපි ප්‍රසිද්ධිය කිව්වා. අපි හිතනවා ජනාධිපතිවරයා දැන්
එයා පත්තරවලින් බලලා නම් තීරණය කරන්නේ රටේ තියෙන ප්‍රශ්න මොනවද කියලා. දැන් සයිටම් එක ගැන මාස ගණන් අවුරුදු ගණන් ප්‍රවෘත්ති ගියා. ඒ එකක්වත් මග නොහැර බලන්න ඇති කියලා අපි විශ්වාස කරනවා. ඒ නිසා අපි කියනවා මේ පෙරමුණට වඩා තව කවුරු හරි මේක එපා කියන්න ඕන නම් ඒකත් කියන්න. හැබැයි මෙතන ඉන්නවා මේ රටේ පහුගිය කාලේ අරගල වලට මැදිහත් වෙච්ච සටන් කරපු බලවේග බහුතරයක් මෙතන ඉන්නවා මේ රටේ. ජනතාවගේ ප්‍රශ්න වලින් මැදිහත් වෙච්ච සංවිධාන විශාල ප්‍රමාණයක් මෙතන ඉන්නවා. එහෙනම් තවත් අපිට කියන්න එපා මේ ගැන තව ඡන්දෙට වියදම් කරපු නිවිල් ප්‍රනාන්දුලා ඡන්දවලට වියදම් කරපු කතා ඇතුලේ තියෙනවා කියලා අපි දන්නවා. මේක අහෝසි කරන්න බැරි හේතුව හෙට තමන් පටන් ගන්න ව්‍යාපාර අධ්‍යාපනයේ විකුණන්න සෞඛ්‍ය විකුණන්න තමන්ගේ හිත මිත්‍රාදීන් ව්‍යාපාර ගණනාවක් පටන් ගන්න බලාගෙන ඉන්නවා කියලා අපි දන්නවා. මෙරටේ මිනිස්සුන්ගේ ජීවිත කොල්ල කණ්ඩ විදේශීය වගේම දේශීය ආයෝජක විශාල ප්‍රමාණයක් කැසකවමින් ඉන්නවා කියලා අපි දන්නවා. ඒ නිසා ඒ එකකටවත් ඉඩ තබන්න පුළුවන් වෙන්නේ මාළබේ සයිටම් නීතිගත කරලා අධ්‍යාපනයේ පෞද්ගලීකරණය කිරීමේ ප්‍රතිපත්තිය නීතියටත් එකඟයි කියලා පෙන්වන එක ඇතුළේ විතරයි. හැබැයි අපි කියනවා මේක නීතියේ නීත්‍යානුකූලව මේ වැඩේ කරත් අපි මාළබේ සයිටම් අහෝසි කිරීමේ අරගල නවත්තන්නේ නැහැ. ඒ නිසා මේ සංවිධාන මේ සහෝදරවරු එකතු වෙලා ඉන්නේ ඒ පණිවිඩය රටට කියන වගේම තමයි හෙට දවසේදී රැලි උද්ඝෝෂණ පාගමන් මේ සියල්ල හරහා කරන්න පුළුවන් උපරිම මැදිහත් වීම කරන බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා ඉරහා අදහස් දැක්වීමක් කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒ වගේම තමයි තව එක කාරණයක් මතක් කළ යුතුයි. පහුගිය කාලේ අපිට දැවැන්ත මර්ධනයකට මුහුණ දෙන්න වුණා. අපි අධිකරණ නියෝග කඩ කර අධිකරණයට අපහාස කරා කියලා තමයි සහෝදරු ගිල හිරගත කරේ. අපිට හිරබත් කන්න උනේ ඒ චෝදනාව යටතේ. හැබැයි අපි බොහොම පැහැදිලිව කියනවා හෙට මෙතන ඉන්න සංවිධානවල බොහෝ දෙනෙකුට හිරගත ගන්න සිද්ධ වෙනවා. ඒක තමයි ඇත්ත යථාර්ථය. මොකද වැට් එක පාර්ලිමේන්තුවේදී සම්මත නොවේ කියලා අපිට හිතන්න බෑ. කම්කරු නීති ලිහිල් වෙන යෝජනාව තවදුරටත් අකුලගෙන ඉඳී කියලා අපිට හිතන්න බෑ. වරාය නගරය ඉදිකරන්න අදාළව සියලු දේවල් කරලා දැන් ඉදි කරමින් යන්නේ. මීතර මුල්ලේ කුණුකන්ද ආයේ කඩාගෙන වැටුණා. වකුගඩු ගලවගෙන යන ජාවාරම් තාමත් තියෙනවා. ඖෂධ ජාවාරම් එහෙම තියෙනවා. ඒ නිසා අපි හිතනවා මෙතන ඉන්න බොහෝ දෙනෙකුට හිරගත වෙන්න අවස්ථාව ඉදිරියේදී හම්බෙනවා. ඒ හම්බෙන්නේ මේ රටේ නීතියට අනුව හරි චෝදනා එල්ල කරලා. හැබැයි අපි කියනවා ඒක යුක්තිය නෙවෙයි. ඒ නිසා මාළබේ සයිටම අහෝසි කිරීම කියන්නේ එක්තරා විදිහකට මෙරටේ අධ්‍යාපන පෞද්ගලීකරණයට එරෙහි අරගලයේ එක පිම්මක් විතරයි. අපි සූදානම් මේ සයිටම් විරෝධී සිසුජන ව්‍යාපාර ඉදිරියේදී මෙරටේ කම්කරුවෝ නායකත්වයේ ගන්න මෙරටේ ගොවියෝ දීවරයෝ මේ සියලු දෙනා ඒකාබද්ධ වෙච්ච දැවැන්ත ව්‍යාපාරයක් බවට පත් වෙලා මේ සමාජයට ඇත්ත අයිතීන් දිනා දෙන ඇත්ත ප්‍රජාතන්ත්‍රවාදී දිනා දෙන අධ්‍යාපන අයිතිය සෞඛ්‍ය අයිතිය දිනා ගැනීම උදෙසා අරගලයකට යන පුළුල් පෙරමුණක් බවට පත් වෙන එක තමයි අපේ බලාපොරොත්තුව. ඒ උදෙසා තමයි අපි මේ එකතු කිරීම සිද්ධ කරන්නේ. නිසා අපේ ප්‍රධාන සරණ පාඨයේ මාළබේ සයිටම අහෝසි කරන්න කියන සරණ පාඨය යටතේ ඉඳගෙන තමයි අද දවසේදී මේ මාධ්‍ය සාකච්ඡාව ගන්නේ. ඉදිරියේදී අපි සිළු දිනා ඒකාබද්ධ වෙලා මීට එරෙහිව අරගල කරනවා කියන පණිවිඩයේදීම පමණයි අද දවසේ සිද්ධ වෙන්නේ. අරගලයේ තියෙන්නේ මෙතනින් එහාට අරගලයේ වෙනුවෙනුත් අපේ දායකත්වයේ උපරිමයෙන් ලබා දෙනවා කියන ශිෂ්‍යාපාරේ විදිහට අන්තර්ශිෂ්‍යමණ්ඩලයේ විදිහට මේ දායකත්වයේ උපරිමයෙන් ලබා දෙනවා කියන පණිවිඩයේ දෙමින් ආණ්ඩුවට අවධාරණය කරමින් දැනුත් කියනවා නම් මේක මේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ගේ විතරක් ප්‍රශ්නයක් අන්තරේ ප්‍රශ්නයක් කියලා දැනුත් කියනවා නම් අපි කියනවා ඒ බොරුව ඒ විහිළුව මේ සමාජයට කියන්න එපා. අපේ අවධාරණය කිරීම තියෙන්නේ මේ සහෝදරුරු සියලු දෙනා මේ අරගලයට සූදානම් වෙලා මෙතෙන්ට අවිල්ලේ. ඒ නිසා අපි ශිෂ්‍යාපාරේ පැත්තේ නීට අපේ උපරිම ධෛර්යයෙන් යුතුව මැදිහත් වෙනවා කියන අවධාරණය කරමින් මෙහෙඩ වෙනවා අනෙකුත් සහෝදරුරුන්ට අදහස් දැක්වීමට ඉඩ සලස්වමි.